මේ ලෝකයේ ජීවත් වෙන අපි කවුරුත් ලස්සනට ඉන්න ආසයි. ඒ නිසා අපේ ජංගම දුරකථනවල කැමරාවට ෆිල්ටර් එකක් දාලා මූණ පැහැපත් කරගෙන ඡායාරූපයක් නොගත් කෙනෙක් නැතිම තරම්. හැබැයි කවදාරි දවසක ඔබ කොහේ හරි යනකොට නොබල ඉන්න බැරි තරම් ස්වභාවිකවම ලස්සන පෙනුමක් තියෙන පුද්ගලයෝ දැකලා ඇති. මේ මිනිස්සු ලෝකයේ ඉන්න අපි වගේ සාමාන්‍ය මිනිස්සු අතරින් ගොඩක් වෙනස් වෙලා ස්වභාවිකවම වෙන කාටවත් නැති ලස්සනක් එක්ක ඉපදුණු මිනිස්සු වෙනවා. අද වීඩියෝ එකෙන් අපි බලන්න යන්නේ මේ ලෝකයේ ඉන්න වෙන කාටවත්ම නැති වෙනස්ම ලස්සනක් තියෙන මිනිස්සු ගැන. මේ වීඩියෝ එක බලන ඔබ channel එකට අලුත් කෙනෙක් නම් වෙන කාටවත්ම නැති ලස්සනක් තියෙන මිනිස්සු ගැන කතා කරන මේ වීඩියෝ එකට like එකක් දාලා channel එක subscribe කරලා වීඩියෝ එක බලන්න පටන් ගමු. මුලින්ම අපි කතා කරන්නේ ඊයා ඔස්ටග්‍රේන් කියන තරුණිය ගැන. කකුල් කියන්නේ ඕනම පුද්ගලයෙකුගේ ලස්සනක් වෙනමම කැපිලා පේන විදිහට නිරූපණය කරන ශරීරයේ තියෙන කොටසක්. අපි මේ කතා කරන තරුණියගේ කකුල් නම් මේ ලෝකයේ වෙන කිසිම පුද්ගලයෙක්ට නැහැ. මේ විදිහට මේ කාන්තාව සෙන්ටිමීටර් 178ක් උසයි වගේම ඒ සෙන්ටිමීටර් 178න් 108ක්ම කකුල් දෙක වෙනවා. මේ කාන්තාව පුංචි කාලෙදිත් ගොඩක් උසයි වගේම සිහින් විදිහටයි ඉඳලා තියෙන්නේ. මේ නිසා පුංචි කාලේ ඉඳන්ම වෙනස් විදිහට කැපිලා පෙනුන මේ කකුල් දෙක නිසා ඇයට ප්‍රශංසා වගේම අපහාසත් ලැබුණා. මේ අපහාස කොච්චර ප්‍රබලද කියනවා නම් අන්තිමේට ඇයට විෂාදයක් හැදිලා තියෙනවා. හැබැයි පස්සේ මේ කාන්තාව Taman මුහුණ දීපු ඒ හැමදේම අමතක කරලා Tamanට මේ සබාදාමෙන් ලැබෙන දායාදේ තවත් ලස්සන කරගන්න ව්‍යායාම කරන්න පටන් ගත්තා. මේකේ ප්‍රතිඵලයේ විදිහට ඇයව Instagram එකේ ගොඩක් ප්‍රසිද්ධ වෙලා නිරූපණ ශාස්ත්‍රයේ වෙනස්ම රැකියාවක් පවා ආරම්භ කළා. අදටත් සමහර මිනිස්සු ඇයගේ මේ දිග කකුල් වලට අපහාසාත්මක කමෙන්ට් එහෙම දැම්මත් දැන් ඇය ඒව ගණන් ගන්නෙත් නැහැ. ඒකට හේතුව දැනටම ඇය වටා මේ කකුල් වලට ආස පුද්ගලයෝ එකතු වෙලා ඉන්නේ එක. මීට කලින් ඔබ මේ තරම් දිග කකුල් එක්ක වෙනස්ම ලස්සනක් තියෙන කාන්තාවක් ගැන දැනගෙන හිටියේ නෑ නේද? මිනිසුන්ගේ ඇඟේ පුංචි උපන් ලපයක් තියෙන එක ගොඩක් ලස්සන දෙයක් වෙන්න පුළුවන්. හැබැයි මේ උපන් ලපයක් Tamanගේ මුළු ඇඟම ආවරණය කරගෙන තිබ්බොත් කොහොම වෙයිද කියලා තමයි දැන් අපි බලන්න යන්නේ. යුක්‍රේනයේ නිරූපණ ශිල්පිනියක් වෙන ජුලියානා යූසෙෆ් Tamanගේ ඇඟෙන් 4/3ක්ම උපන් ලපයකින් ආවරණය වෙලා තියෙන නිසා තමයි ලෝකයේ පුරාම ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. මේ විදිහට එක විශාල උපන් ලපයක් ඇගේ සම්පූර්ණ පිට ප්‍රදේශය පුරාමයි කලවවලයි බඩෙත් අර්ධයක් වෙනකන් පැතිරිලා තියෙනවා. ඒ වගේම තවත් පුංචි පුංචි උපන් ලප ඇගේ කකුල්වල අත්වල වගේම මූණෙත් තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. මේ තරුණිය පුංචි කාලේදී ඇගේ සම වයස ළමයි ඇයට ජිරාෆ් කෙනෙක්, එළදෙනක් වගේම ඩල්මේෂන් වර්ගයේ බල්ලෙක් කියලාත් අපහාසාත්මක නම් වලින් කතා කරලා තියෙනවා. හැබැයි මේ වෙනකොට ඇය නිරූපණ ශාස්ත්‍රයට ඇවිල්ලා ප්‍රසිද්ධ වෙලා ඉන්නවා වගේම ඇගේ Instagram ගිණුමේ ෆලෝවර්ස්ලා ලක්ෂයකට අධික ප්‍රමාණයක් ඉන්නවා. ඒ වගේම ඇය මේ උපන් ලපේ නිරාවරණය වෙන ලබාගත ඡායාරූප එකතුවක්ම ලන්ඩන් වල ප්‍රදර්ශනයට තියලා තියෙනවා. Tamanට පිටිපු වෙනස්ම ශරීර ලක්ෂණයක් හින්දා ඇය ලෝකයේ වෙනස්ම ලස්සනක් තියෙන පුද්ගලයෙක් විදිහට අපිට සලකන්න පුළුවන්. මීළඟට අපි කතා කරන්නේ මරියානා ඕස්ට් කියන තරුණිය ගැන. වර්තමාන ලෝකයේ සාමාන්‍ය ගති ලක්ෂණ තියෙන මිනිස්සුන්ට වඩා දුර්ලභ ගති ලක්ෂණ තියෙන මිනිස්සු ඇත්තටම ප්‍රසිද්ධයි කියලා ඔබ දැනටමත් දන්නව ඇති. යුක්‍රේනයේ ජීවත් වෙන Instagram නිරූපිකාවක් වෙන මේ මරියාට ලෝකයේ වෙන කිසිම පුද්ගලයෙක්ට නැති විදිය පෙනුමක් තියෙනවා. මේ පෙනුමට ලොකුම හේතුව තමයි ඇයට තියෙන ගොඩක් විශාල හුරතල් ඇස් දෙක. කිසිම ප්ලාස්ටික් සැත්කමක්වත් පරිගණක වලින් සංස්කරණය කිරීමක්වත් නැතුව ගොඩක් දුර්ලභ විදිහට ස්වභාවිකවම පිහිටපු ඇස් දෙකක් තමයි මේ තරුණියට පිහිටලා තියෙන්නේ. ඇය කියන විදිහට ඇයට මේ ඇස් දෙක ලැබුණේ Tamange පියාගෙන්ලු. පුංචි කාලේදී සාමාන්‍යයෙන් මෙහෙම වෙනස්ම පෙනුමක් තියෙන ඕනම පුද්ගලයෙක්ට වෙන දෙයක් විදිහට මේ තරුණියවත් පාසලේදී අනිත් ළමයි විහිළුවට අරන් තියෙනවා. කොහොම වුණත් Tamange මේ පෙනුම පාවිච්චි කරලා ඇය පුංචි කාලෙම නිරූපණ ශාස්ත්‍රයට යන්න හැදුවත් ඇගේ උසතාමත් ප්‍රමාණවත් නැති හින්දා මේ රැකියාවට අරගෙන නැහැ. ඒ වුණත් Instagram වගේ සමාජ මාධ්‍ය හරහා මම තමාගේ ඡායාරූප පළ කරලා මේ වෙනකොට ලක්ෂයකට අධික ෆලෝවර්ස්ලා සංඛ්‍යාවක් දැන් ඇයට ඉන්නවා. ඇයට මේ තියෙන හිතා ගන්න බැරි ලස්සන නිසාම ඇයව ජපානයේ animation cartoon වල ඉන්න විශාල ඇස් තියෙන චරිතවලටත් මිනිස්සු සමාන කරනවා. ඇත්තටම එහෙම සමාන කරන එකෙත් වැරද්දක් නැහැ නේද? මීළඟට අපි කතා කරන්නේ B Melanin කියන කාන්තාව ගැන. අඳුරු හමක් එක නිල් පාට ඇස් තියෙන මිනිස්සු මේ ලෝකයේ දුර්ලභ මිනිස්සු කොටාශයක් වුණත් අපි මේ කතා කරන බෝනික්කගේ වගේ මූණත් එක්ක සුදු පාට කොණ්ඩයක් තියෙන තරුණිය ලෝකයේ ඉන්න වෙන කාටවත්ම නැති වෙනස්ම දුර්ලභ ලස්සනක් තියෙන කාන්තාවක් වෙනවා. මේ වගේ ලක්ෂණ හින්දා මේ කාන්තාව X-Men චිත්‍රපටිවල ස්ට්‍රොන්ගේ චරිතයට ගොඩක් ගැලපෙනවා කියලා කවුරු හරි Marvel සමාගමට කිව්වා නම් හොඳයි. Instagram සමාජ මාධ්‍ය ජාලයේ නිරූපිකාවක් විදියට ඉන්න මේ කාන්තාවට දැන් ෆලෝවර්ස් ලක්ෂ 4කට වැඩි සංඛ්‍යාවක් ඉන්නවා වගේම දවන්ත සමාගම් එක්ක එකතු වෙලා ඇය ෂැම්පු ඇඩ් වලත් පෙනී ඉන්නවා. Tamange මේ සුදු පාට ස්වභාවික ලස්සන කොණ්ඩය ඇය සමහර වෙලාවට අදාළ ස්ථානවලට ගැලපෙන විදිහට වෙන පාටවල වලට ඩයි කරන අවස්ථා තියෙනවා. මේ කොහොම වුණත් මට නම් හිතන විදිහට ඇයට ලස්සනම අඳුරු පාට හමත් එක්ක තියෙන මේ සුදු පාට කොණ්ඩයම තමයි.
මීළඟට අපි කතා කරන්නේ නාස්තියා සිඩ්කෝවා කියලා හඳුන්වන තරුණිය ගැන. අවුරුදු 23ක් වයස රුසියාවේ ජීවත් වෙන මේ තරුණිය තමයි ලෝකයේ ඉන්න සුදු වැඩිම කාන්තාව විදිහට හඳුන්වන්නේ. මේක ඇල්බයිනසම් කියන ජානමය රෝග තත්වයක් වුණත් ඇයගේ ලස්සන නම් ඒ තත්වය නිසාම ගොඩක් වැඩි වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් අපි දකින ඇලි පුද්ගලයන්ට වඩා වෙනස් මේ කාන්තාවගේ කොණ්ඩේ වගේම ස්පියාට පවා ගොඩක් සුදුයි. ඒ ලස්සන වගේම මේ තරුණිය ගායනයටත් ගොඩක් දක්ෂයි. තමන්ටම කියලා හදාගත්ත YouTube නාලිකාවකින් තමන්ගේ ගායන හැකියාව ඉදිරිපත් කරන මේ තරුණිය නිරූපණ ශාස්ත්‍රයේ වැඩවලටත් සහභාගී වෙනවා. මේ තරුණියගේ පෙනුම නිසා රුසියාවේ නිරූපණ ශාස්ත්‍රයේ ලොකු වෙනසක් වෙලා තියෙනවා කියලා පවා මිනිස්සු කියනවා. තවත් විශේෂත්වයක් වෙන්නේ මේ තරුණියගේ S2න් එකක් නිල් පාට වගේම අනිත් එක දුඹුරු පාට වෙන එක. මේ වගේ ගොඩක් අද්විතීය ලක්ෂණ නිසා මේ තරුණියත් ලෝකයේ ඉන ලස්සනම තරුණියක් කියලා අපිට හඳුන්වන්න පුළුවන්. මීළඟට අපි කතා කරන්නේ යුවාන් හෙරෝන් කියන කාන්තාව ගැන. මේ කාන්තාව පිටින් බලනකොට නම් අපිට ගොඩක් සාමාන්‍ය ලස්සන තරුණියක් කියලා පේනවා. හැබැයි ඒ අය Taman මේ ඇඳගෙන ඉන්න ලැබ් කෝට් එක අයින් කරනකන් විතරයි. මෙහෙම අයින් කළාම මේ කාන්තාව ලෝකයේන පෘෂ්ටිමත්ම ශරීරයක් තියෙන කාන්තාවක් විදිහටත් අපිට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම ඇය හරියට ස්ට්‍රීට් ෆයිටර් චිත්‍රපටිවල වගේම පරිගණක ක්‍රීඩාවලත් ඉන්න චන් ලී කියන ඇනිමේෂන් චරිතයේ සැබෑම නිරූපණයකුත් වගේ. මම සම්පූර්ණ ඇඟම ආවරණය වෙන්න ඇඳුම් ඇඳලා පස්සේ මේ වගේ පෘෂ්ටිමත් ශරීරයක් ඇයට තියෙනවද කියලාවත් හිතාගන්න බැරි තරම් අහිංසක පෙනුමක් තියෙන කාන්තාවක් විදියටයි පේන්නේ. ඒ වුණත් Tamanගේ රැකියාව අවසන් වෙලා ගෙදර ගියපු ගමන් ජිම් එකට ගිහින් Tamanගේ ව්‍යායාම කටයුතු කරන එක තමයි මේ කාන්තාව Tamanගේ විනෝදාංශය විදියට තෝරගෙන තියෙන්නේ. මේ වගේ හේතු ගොඩක් නිසාම මේ තරුණිය ලෝකයේ ඉන වෙනස්ම වෙනස් ලස්සනක් තියෙන මිනිස්සු අතරින් එක්කෙනෙක් වෙනවා. දැන් ඔබ මේ ඡායාරූපයෙන් දකින්නේ බොනික්ෙක් කියලාද හිතන්නේ? නෑ, මේ ඇත්තම රුසියාවේ ජීවත් වෙන කාන්තාවක් වෙන ඇන්ජලිකා කෙනෝවා කියන තරුණිය. සැබෑ ලෝකයේ ඉන්න බොනික්කන්ගේ පෙනුම තියෙන මිනිස්සු අතරින් වැඩියම ප්‍රසිද්ධ වගේම වැඩියෙන්ම බොනික්කන්ට සමානකමක් තියෙන තරුණිය විදිහට තමයි ඇයව මිනිස්සු හඳුන්වන්නේ. අඩි 5යි අඟල් 5ක් උස මේ තරුණිය කිලෝග්‍රෑම් 42ක් බරයි. මේ තරුණියගේ ඇඟේ අනිත් මිනුම් ප්‍රමාණයත් සැබෑම බොනික්කෙක්ගේ වගේම තමයි. ඒ විදිහට මේ තරුණියගේ පපුව අඟල් 34කුත්, ඉන අඟල් 21කුත්, උකුල අඟල් 34කුත් වෙනවා. මේ තරුණිය වෙනුවෙන්ම කැපවලා වැඩ කරන ඇයගේ දෙමාපියෝ ආහාර පිළිබඳ විශේෂඥයෙක්, කාය වර්ධන පුහුණුකරුවෙක්, රූපලාවන්‍ය ශිල්පියෙක් වගේම වේශ නිරූපණ ශිල්පියෙක්වත් මාසයකට වතාවක් වැටුප් ගෙවලා කුලියට අරගෙනයි තියෙන්නේ. මුලින්ම මේ තරුණියගේ අම්මා තමයි Tamanගේ ළමයාට අවුරුදු 5ක් වෙනකොට ඇයි බොනික්කෙක් වගේ කියලා හිතලා ඒ විදිහට මේකප් දාලා ඇඳුම් අඳවලා මේ ළමයාව සූදානම් කරලා තියෙන්නේ. එදා ඉඳන් මේ තරුණියට එලිමහනේ තනියම ඇවිදින්න, යාළුකම් ඇති කරගන්න වගේම පිරිමි ළමයි එක්ක යාළු වෙන්නත් තහනම් කරලායි තියෙන්නේ. දැනට අවුරුදු 28ක් වෙන මේ තරුණිය තාමත් Tamanගේ අම්මගේ පාලනය යටතේ ඉන්නවා කියලා තමයි වාර්තා වෙන්නේ. මෑගේ Instagram ගිණුමට විතරක් මේ වෙනකොට ෆලෝවර්ස් ලක්ෂ 4කට අධික පිරිසක් එකතු වෙලා ඉන්නවා. ඇත්තටම මේ තරුණිය නම් සැබෑම බොනික්ෙක් වගේ නේද? අද මේ වීඩියෝ එකෙන් අපි කතා කළේ මේ ලෝකෙින වෙනස්ම ලස්සනක් තියෙන දෙපාරක් බලන්න හිතන මිනිස්සු ගැන. අපි අපිම දියා කොච්චර ඍණාත්මක විදියට බැලුවත් මිනිස්සු කවුරුත් ඒ Tamanගේ විදියට ගොඩක් ලස්සන අය වෙනවා. මේ නිසා කවුරුණත් කරන්න ඕනි Taman ගැන විශ්වාසය තියාගෙන අනිත් අය මොනවා කිව්වත් ඉදිරියට යන එක විතරයි. අද අපි මේ කතා කරපු ලෝකයේ වෙනස්ම විදියට ලස්සන මිනිස්සු අතරින් වැඩියෙන්ම ඔබව පුදුම කළේ මොන පුද්ගලයාද කියලා පහලින් අපිට කමෙන්ට් කරලා කියන්න. මේ වගේ වීඩියෝ නර්මන්න channel එක subscribe කරලා bell icon එකත් all කරලා තියාගන්න. එතකොට අපි මේ වගේ වීඩියෝ එකක් දාපු ගාම දැනගන්න ඔයාලටත් පුළුවන්. මේ වගේම අලුත්ම අලුත් වීඩියෝ එකකින් හමු වෙනකන් සියලුම දෙනාට සුබ දවසක්.